නුගේගොඩ කොට්ටාසේ සියලුම පොලිස් ස්ථාන ඒකාබද්ධව කොළොන්නාවේ පිහිටි ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය අද අලුයම හදිසි සෝදිසියකට ලක් කෙරුණා. මෙහිදී මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන් ඇතුළු 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 1921 වෙච්ච ජාවාරම්කරුවන් නීති රැහෙන්ට හසුකර ගැනීමටත් මේ ලැයිස්තු වල ඇතුළත් නොවෙන්නා වූ මත්ද්‍රව්‍ය වෙළඳාමත් එක්ක මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසක් ඉන්න වෙල විශේෂයෙන්ම බස්සාර පළාත් තුළ ආය දකුණු පළාත් තුළ ඒ අය පොලිස් භාරයට අරගෙන ඉවරලා පුනරුත්ථාපන කඳවුරට යැවීමත් ඉලක්ක කරගෙන අද සිට දැවැන්ත මෙහෙයුමක් ලංකා පුරාම ආරම්භ වෙලා තිනවා. අපි දැනුමෙන් සන්නද්ධව පොසත් රටක් ගොඩනගමු. DP Education සියලුම පළාත් තුළ පොලිසිය පාර බැහැලා තිනවා. ඒ වගේම යුද හමුදා නිලධාරීන්ගේ ඍජු දායකත්වය යුද හමුදා පත්තුමගේ නායකත්වයට ලැබිලා තිනවා. ඒ වගේ විශේෂ කාර්ය බල කාලය සහ ලැබිලා තිනවා. අප බලාපොරොත්තු වෙනවා මෙවරත් අත්අඩංගුවන් සැකකරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ජාවාර මිදින අයගෙන් වැඩි සංඛ්‍යාවකට මුදල් විශුද්ධිකරණ පනතයටදී ඔවුන් මත්ද්‍රව්‍ය වෙළඳාමින් හරියම්බ කරපු මුදල් දේපල වාහන ආදී සම්බන්ධව පොලිස් භාරගෙන රාජසන්ත කිරීම ක්‍රියාවලිය යන්න. ඒ අනුව බලාපොරොත්තු අඛණ්ඩවම අද ආරම්භ කරපු යුක්තිය මෙහෙයුම මේ අලුත් නව මුහුණු වලින් ආරම්භ කිරීම සම්බන්ධව නැවත වතාවක් මේක මේ මෞබිමෙන් අවසන් කරන තෙක්ම දැඩි සොරබිම ක්‍රියාත්මක කරගෙන යන්න. අපරාධ වලින් 100ට 23ක් පමණ ඔහුගේ අවුරුද්දේ දත්තත් එක්ක සංසන්දනය කරද්දී වෙලා අඩු වෙලා තිනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන අපරාධවල 50%ක අඩුවීමක් මේ වර්ෂ අවසානයේදී සිදු කර ගන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.